I born Ogulu Hamotama, welcome to Tea's Log. Mama the Ogulanta Andula then Nane Lanka Vitapuita, Daksha Creed, a cake, Eva game, Puhunu Karwe, Vidhir then Katu to Kurna Mangalan, the Ravilla, Yagi at the Godak Creed again, Abashila Banoa. Mama Poddak Visser, Kela then Isella, Poddak Meneme, Clippecker, Diha Bal Mogulan, Pulong Way, how the Kilame Creed, a Kabalagan. එන අපි යන් මේ ක්ලිප් එක ඉස්සෙල්ලා පොඩ්ඩක් බලලිමු. කදලා මේ සුහද කතා බාට දෝකරාට විශේෂණ වගේ මේ කාර්ය බහුල අවස්ථාවක මම පළවෙනිම අහන්න කැමති අමල්ලාගෙන් කොහොමද ක්‍රිකට් පටන් ගත්තේ කියලා. ඇත්ත වශයෙන්ම බොහොම අහම්බෙන් සිදුවෙච්ච දෙයක්. ඇත්තම කිව්වොත් ඇත්තම මම කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඇත්තම ක්‍රිකට් ගහන්න අදහසක්වත් මගේ තිබෙන්නේ නැහැ. නමුත් ආෆ්ටර් ස්කූල් පන්තියකට සහභාගී වෙන්න තිබ්බ ඉංග්‍රීසි පන්තියකට. ඉතින් එදා ඇත්තම කිව්වොත් මේ පන්තිය නැති නිසා මේ ග්‍රවුන්ඩ් එකේ එළිය ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. ඉතින් මේ ක්‍රිකට් ගහන මම බඹදින් පන්දිය වුණ නිසා මේ ඒ දවස්වල PW පෙර සර් මේ බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. එයා බොහොම ටෙස්ට් ක්‍රිකට් ප්‍රොඩියුස් කරපු කෙනෙක් ලංකාවට. අරවින්ද සිල්වා, අර්ජුන් රණතුංග, මාවනාත පත්තු මේ වගේ ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඉතින් එයා දැකලා එයා මට ඒ වෙලාවේ ඒගොල්ලෝ එදාවේ අන්ඩර් 13 පුණු කටයුතු ලේදල් තිබ්බ ආනන්ද ස්කෝලේ. ඒගොල්ලෝ මට අඬ ගැහුවා පන්දුවක් දෙයක් යවන්න. ඉතින් මම එලා මේ මම එතන වමතින් වේග පන්දුවනේ. ඉතින් මට මම බෝලේ ඇත්තම කිව්වොත් බෝලයක් ලෙද බෝලයක් තල්ලලා තිබ්බවත් නැහැ. ඉතින් මට එලා මම මේ පන්දු යවුවම සර් මට කිව්වා මේ හෙට ඉඳන් පුහුණින් කටයුතු වල සහභාගී වෙන්න කියලා. ඉතින් ඇත්තම පූණේ කටු සහභාගී වෙන්න කිව්වම ටිකක් මම චකිතයක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම මොකද ගෙදර අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ මගේ ඉගෙනීම. නමුත් මම ඇවිල්ලා මගේ සහෝදර ඒදාසල ආනන්ද විද්‍යාලෙම හිටියේ නෙවිල් දලුගොඩ. මම ඇවිල්ලා අයියට කිව්වා මේ මෙන්න මේ ඉස්කෝලෙන් මට අඬ ගැහුවා මේ මට යන්න බෑ මේ මොකද අම්මා තාත්තා බණී කියලා. නමුත් ඒ වෙලාවේ අයිය කිව්වා නෑ ඔයා යන්න කියලා. ඉතින් මම පූණේ කටු වල සහභාගී වුණා. ඊට පස්සේ සුමානෙම මම ආනන්ද විද්‍යාලයේ අවුරුද්ද 13 පාර දෙවනි කණ්ඩායමට සෙල්ලම් කරන්න පටන් ගත්තා. අමලයි නම් දෙවනි ප්‍රශ්නේ මොන පාසලින්ද ඔයා ක්‍රිකට් පටන් ගත්තේ? ක්‍රිකට් පටන් ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අවුරුදු 13 පාර කණ්ඩායම තමයි ක්‍රිකට් පටන් ගත්තේ. අමලයි එතකොට තුන්වෙනි ප්‍රශ්නේ පාසල් ක්‍රිකට් වල අමතක නොවන අත්දැකීම් මේ වට තියෙනවද ක්‍රිකට් තරඟවලදී හරි ඩ්‍රෙසින් රූම් එකේ හරි මොනවා හරි වට? ඇත්ත වශයෙන්ම ගොඩක් අත්දැකීම් තියෙනවා. ඒ වගේම සෑහෙන හොඳ ක්‍රීඩකයෙක් එක්ක ක්‍රීඩා කරා. ඒ වගේම මාවනාත පතු දුලිප් සමරවීර ඇත්ත කණ්ඩායම නිලාන්දි සිල්ල වගේ හොඳ ප්‍රසිද්ධ අය හිටියා. ඒ වගේ ගොඩක්ම ඇත්තම කිව්වොත් අත්දැකීම් තියෙන්නේ අපි අවුරුදු 19 පාල ස්කූල් ටීම් එකක් අපි ඒ දවසල අන්-23 ක්ලබ් ටූර්නමන්ට් එකක් තිබ්බා. ඉතින් නමුත් අපි ඒ ටූර්නමන්ට් එකට සහභාගී වෙලා අපි ඒක ජයග්‍රහණය කරා පාසල් කණ්ඩායමක් වශයෙන්. ඉතින් එදා අපි සහභාගීලකදී ජයග්‍රහණය කරපාවු ඒ අවුරුද්දේ මමත් මාවනතපත්තුත් ශ්‍රී ලංකා ජාතික අවුරුදු විස්තරේ පාර සංජිත තේරිච් එක තමයි ජීවිතේ ලැබු ලොකුම අත්දැකීම ලබාල වයසදීම. රයිට් අමල ඊළඟ ප්‍රශ්නේ ඇයි එංගලන්තයට එන්න හිතුනේ? මොකක් මෙච්චර ශ්‍රී ලංකාවේ හොඳට ක්‍රිකට් ගහලා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කලකිරනවද? අපිට පොඩ්ඩක් පොඩි විස්තරයක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. අද වශයෙන් මේ ඔය ප්‍රශ්නේ තින් හැමෝම වගේ අහනවා. ඉතින් මොකද මේ එකපාරටම ලංකාවේ ඉඳලා මෙහෙම මේ පිටරටකට ගිහිල්ලා ක්‍රිකට් ගහන්න ගියයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ඉතින් ඒ දවස්වල මේ තේරින් කමිටුවයි ක්‍රීඩා බලධාරීන් ඉතින් ක්‍රිකට් කණ්ඩායම් තෝරාද්දී හරි දෙයකට නිසි පිළිවෙලට වුණ නැති නිසා මොකද අපි ඒ දවස්වල හැමතිස්සෙම විකට් අරගෙන
ලකුණු අතර හිටියා. ඉතින් අපි හොඳට ක්‍රීඩා මේ කොඩ ක්ලබ් වලට සෙල්ලම් කළා. හොඳ තාත්තක හිටියා ඉතින් හැමදාම නම්බර 2 3 පන්දු යවන වශයෙන් හිටියා. ඉතින් ඒ දවසල ඉතින් අපේ ගෙදර අයගේ අපේ ෆයිනෑන්ෂල් සිටුේෂන් එකයි දෙයල් වැබ් දැලුවම ඉතින් අපිට තීරණය කරන්න වුණා මේ එංගලන්තේ වගේ රටකට ගිහිල්ලා වෘත්තීය වශයෙන් ඇවිල්ලා ක්‍රීඩා කරලා යම් සිතේ මුදලක් උපය ගන්න. ඒක නිසා තමයි අද අපිට එංගලන්තේ එන්න වුණේ. ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ කණ්ඩායම නියෝජනය කරනකොට කවුද එතකොට ඔයා මේ ප්‍රසිද්ධ ක්‍රීඩකයොත් එක්ක සෙල්ලම් කරපු ටීම් එකේ හිටපු ක්‍රීඩකයෝ එහෙම හිටියද පොඩ්ඩක් පුළුවන් නම් ඒ චුට්ටක් විස්තර කරන්න පුළුවන් නම්? ඔව්, ඒ දවස්වල මාත් එක්ක සෙල්ලම් කරා මේ තිලකරත්න ඩිල්ෂාන්, රසල් ලානල්, නවීන් නවාස් අද ජාතික බංගලාදේශ ජාතික කණ්ඩායම පුහුණුකරු මේ දවස්වල පෞගේ දවස්වල ලොකු U19 වර්ල්ඩ් කප් එක දිනපු එක අපි ඒක ගැන සඳහන් කරන්න ඕන හරි සන්තෝෂෙන්. එතකොට දිල්ලාර ෆර්නෑන්ඩු, එතකොට රුචිර පෙරේරා, ඒ වගේ ගොඩක් කට්ටිය හිටිය ඒ දවස්වලට. තිලන් සමරවීර, ඒ වගේ කට්ටිය සෙල්ලම් කරා. අමල, මේක පොඩ්ඩක් අමුතු ප්‍රශ්නයක්. මේක මම ප්‍රශ්න වලින් එළියෙන් චුට්ටක් අහන්නේ. මොනාරි හාස්‍යජනක දේවල් ක්‍රිකට් සෙල්ලම් කරද්දි එහෙම කට්ටියක ඉඳලා වෙලා තියෙනවද? අපිට පුළුවන් ද පොඩ්ඩක් බලන් ඉන්න කට්ටියට චුට්ටක් කියන්න මොනවාරි රසකතා? එහෙම කිව්වොත් නිවැරදි රසකතා මොනවාරි දිනා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හාස්‍යජනක කියන්නේ ඉතින් ඇත්තම මේක හාස්‍යජනකයි. නමුත් මේක ඇත්තම ජීවිතේ ගොඩක් ක්‍රිකට් සම්බන්ධ වයට ගොඩක් හොඳ පාඩමක්. එක මම ප්‍රොවින්ෂල් මැච් එකක් ගහනවා මේ ගෝල් එක, මේ ඒතර ගෝල් මම සෙල්ලම් කරේ ගම්පා ඩිස්ත්‍රික් එකට. මේ අපේ නායකත්වයේ දරුවේ අර්ජුන රණතුංග. ඉතින් අර්ජුන බොහොම ටෆ් කැරක්ටරක්. ඉතින් මේ ඒ තරගයට විශාල සෙනගක් හිටියා, විශේෂයෙන්ම ඉස්කෝලේ යන ළමයි, ගෑනු ළමයි. ඉතින් මම හිටියා පඳුරු රකින්නවා මේ ඩීප් ස්කෝල් එකේ ඉන්නකොට. ඉතින් මේ වඩබිටා ගෑල්ලම නිසා මම ඉතින් ඉතින් හිතුවා මේ ගෑල්ලම දිහා පොඩ්ඩක් බලනවා කියලා. බල ඉන්නකොට මගේ අහලෙන් බෝල ගියා හතරට. ඉතින් ඒ වෙලාවේ අර්ජුන අයියා මට කතා කරලා ඉතින් බොහොම දරුණු ලෙස ඉතින් මට අවවාද කරලා බැන්නා. ඊට පස්සේ ඒ දේ මගේ ජීවිතේට සෑහෙන බලපෑවා. ඒක හාස්‍යජනකයි. ඉතින් ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනකොට හැමතිස්සෙම නිතරම මේ කන්සන්ට්‍රේට් එක ඉන්න ඕන නිසා. නමුත් ඉතින් එදා බැලපු ඉදිරියේ මට හරියට හිතට විදුනා. නමුත් අර්ජුන මාව හෝටලේදී ඉතරයි කතා කරලා මේ මට ඩ්‍රින්ක් එකක් උතරන් දීලා කතා කරලා ගියා මේ ඊළඟ හෙට විකට් පහක් ගන්න ඕන කියලා. මේක කපා මේක ගලව ගන්න නම් ඉතින් නැත්තම් මම ඒ විකට් පහක් ගත්තා. ඒක තමයි ඉතිහාසයේ දේ. ප්‍රශ්නේ අපිට කියන්න පුළුවන් ද එංගලන්තාවේ මොන කාලෙදීද ටුවර් කරාද, මොන අවුරුද්දද ටුවර් කරේ එංගලන්තේ? එංගලන්තේට මම මුලින්ම ආවේ මේ ක්ලීටොප්ස් ක්‍රීඩා සමාජයට. ඒක යෝක්ෂර් ලීගේ ප්‍රීමියර් ක්ලබ් එකක්. ඉතින් ඇත්තෙම ඒකට ආවේ ලංකාවේ වෑන් සිල්වා සර් තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ ක්‍රිකට් අත්දැකීම් ලබා ගන්න. ඔව්, ශ්‍රී ලංකාවේ. ඉතින් ඒ අත්දැකීම් ලබා ගන්න තමයි මම මුලින්ම ක්ලීටොප්ස් ක්‍රීඩා සමාජයට සහභාගී වුණේ. රයිට්. අමල, ඊළඟ ප්‍රශ්නේ එංගලන්තේ ක්ලබ් කීයකට විතර ඔයා දැන් පුහුණුකරුවෙක් විදියට උදව් කරනවද? ඒ වගේම ක්‍රීඩකයන් කී දෙනෙක් විතර ඔයාගේ යටතේ පුහුණුව ලබනවද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්? එංගලන්තේ දැනට ක්‍රීඩා සමාජ 4ක මම පුහුණුවෙන් කටයුතු කරනවා. ඒ අමතරව බෝල්ටන් කොලෙජ් එකට මම පුහුණුකරුවෙක් වශයෙන් සහභාගී වෙනවා. ඒ වගේම මගේ University of Manchester ඒක ළඟටත් මම පුහුණුකරුවෙක් ලෙස සහභාගී වෙනවා. ඉතින් මේ ඔක්කොම
එකම සාමාන්‍ය ක්‍රීඩා සමාජවල දිහා බැලුවම ඇවරේජ්ලි එක ක්‍රීඩා සමාජයක සාමාන්‍ය ළමයි 75කට වැඩි ඉන්නවා. ඉතින් ඒ වගේ ප්‍රමාණයක සහභාගී වෙනවා. ඊට අමතරව පුද්ගලික මගේ සහ තව කෙනෙක් අතර තියෙන එක්ස්ප්‍රෝ ක්‍රිකට් අකඩමි එක. ඉතින් ඒකේ ළමයි දැනට අපි අතර ළමයි 75ක් ඉන්නවා. අපි ඒගොල්ලන් අවුරුද්දට සැරයක් ලංකාවේ විදේශ ටුවර් කරනවා. ඒ ටුවර් ඇත්තෙන්ම ඒක තමයි ගොඩක්ම ලොකුම දේ. ඒකෙන් ලංකාවේ ළමයින්ට ආభాෂයක්, එංගලන්ත ළමයින්ට වගේම ලංකාවේ ළමයින්ටත් ඒකේ ගොඩක් අත්දැකීම් ලැබෙනවා. ඉතින් ඒක දැනට ඒවයි කටයුතු තමයි නිරත වෙන්නේ. රයිට් අමල, ඊළඟ ප්‍රශ්නේ. ඔයාගේ මේ බිසි ලයිෆ් එකට කවුද පස්සෙන් ඉන්නේ? කොහොමද ඔයා මේ බිසි ලයිෆ් එක ඉතින් කරගෙන යන්නේ? මේ කොච්චර මේ මේ ක්ලබ් ගානකට හෙල්ප් කරනවා, ක්‍රීඩකයන්ට උදව් කරනවා. ඉතින් මේ මේක පිටිපස්සේ කවුද ඔයාට ගොඩක් උදව් කරන අය පුළුවන්ද පොඩ්ඩක් අපිට කියන්න? බිසි ලයිෆ් එක කිව්වොත් ඉතින් ඇත්තම කිව්වොත් ඉතින් ක්‍රීඩා පූණින් කටයුතු වල සෑම දවස රේ ඇත්තම සෑහෙන බිසි ඇත්ත මේ දවස්වල. ඉතින් මේකට ඉතින් සෑහෙන මේ මගේ බිරිඳ මට සෑහෙන උදව් කරනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් අපිට ළමයි 5 දෙනෙක් ඉන්නවා. ඉතින් ගෙදර කටයුතු වැඩ සිරදයක් බලාගෙන බිරිඳ තමයි මේකට සෑහෙන උදව් කරන්නේ. ඇය ලසන්ති දලුගොඩ. ඉතින් ගෙදර වැඩ බලා ගන්න අතරතුර මම ඉතින් මගේ රැකියාවේ ක්‍රීඩා කටයුතු වල පුහුණු කටයුතු වල සහභාගී වෙන තමයි ඉතින් මගේ ජීවිතය දිනා ජීවිතය මම කරන්නේ. තමයි ඊළඟ එක අලුතෙන් ක්‍රිකට් පටන් ගන්න ක්‍රීඩකයෙක්ට මොනවද ඔයාගේ ඇඩ්වයිස් එක, අවවාදයක් දෙන්න පුළුවන් නම් මොකක්ද අපි පොඩ්ඩක් පැහැදිලි කරන්න සිද්ධ අලුතෙන් ක්‍රිකට් පටන් ගන්න පොඩි කෙනෙක්ට? ඇත්ත වශයෙන්ම අලුත් ක්‍රීඩකයෙක්ට ගැන ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා නම් ළමයෙකු වශයෙන් ඇත්තම ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවට කැමති වෙන්න ඕන, කැපවීම තියෙන්න ඕන, ඒකට ආදරය වෙන්න ඕන, ඒක දියුණු කරගන්න උත්සාහ දරන්න ඕන. ඒ වගේ දේවල් තියෙන කෙනෙකුට තමයි ක්‍රීඩාවේ සක්සෙස් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ගොඩක්ම විශේෂයෙන්ම මේ අම්මා තාත්තා කියන පළියට ක්‍රිකට් ගහන අද බැලුවම විශේෂයෙන්ම මේ ගොඩක්ම මේ රටේ එංගලන්තේ කට්ටිය තියෙනවා. එහෙම නෙමෙයි, මේකට ආදරය වෙන්න ඕන, මේකට පූණි කටයුතු දෙන්න ඕන, කැපීම තියෙනවා නම් ඒක අනිවාර්යෙන් දිනු කරගන්න පුළුවන්. රයිට් අමල, මේක අතුරු ප්‍රශ්නයක් වගේ ප්‍රශ්න තායක ප්‍රශ්නයක්. අන්තිම ප්‍රශ්නේ ඉස්සෙල්ලා මම මේක අහන්න ඕනේ. මම හිතුවා මේක අහන්න ඕනේ ඔයාට. ඔයා දැන් තාම ක්‍රිකට් ක්‍රීඩේ හැටියට සෙල්ලම් කරනවා මේ ලීග් වල. මට හම් වෙච්ච මම සෙල්ලම් කරපු මමත් මගේ යාළුවන්ගෙන් අහපු එක මට ආපු මේ එකක් තමයි, අමල් දඩුකඩ කිව්වහම ඒගොල්ලන්ට ෆේස් කරගන්න බෑලු ආට. මට මේක අහන්නම වෙනවා ඔයාගෙන්. ඒගොල්ලෝ කියනවා අමල් කියපු ගමන් ඒගොල්ලෝ කියනවා බැට් කරන්න බෑ කියලා. මේ ඒ තරම් මොකද්ද මේකේ රහස? ඇයි මේ ක්‍රීඩකයෝ ආට ඔච්චර බය? ඉතින් මම කියන ඉස්සර ඉතින් කරපු දුකු දේවල් දැන් මට කරන්න දෙයක් අමාරුයි. නමුත් මට තාම පන්දු එක තැනක තියාගෙන ඉන්න පුළුවන්. ඒක ඒක තාම මට තියෙන පන්දුව ඇත්ත වශයෙන්ම එදාසල පුංචි කාලේ ඉඳන්ම මට හැකියාව දෙන බෝල පන්දු වාර 6ක් එකතර තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් මගේ අර පරණ මන් වේරියේෂන් එක ඉතින් මම බොහොම එක තැනක තියාගෙන ඉන්නවා. ඉතින් හරියට මේ කවුද කඩු මේ පන්දු රකින්නම් හරි තැන් වල තියාගෙන හොඳ ප්‍රශ්නයක් මං ඇහුවේ. ගොඩක් ඒගොල්ලන්ට බලාගන්න පුළුවන් මමල ඇදී පුත්‍රේ. අන්තිම ප්‍රශ්න දැන් ඔයාට යොමු කරන මේ අපේ ඉන්ටර්විව් එකේ, ඔයාට අවස්ථාවක් ආවොත් ලංකාවට ගිහිල්ලා හෙල්ප් කරන්න, ලංකාවේ ක්‍රිකට් වලට අත දෙන්න ඔයාට අවස්ථාවක් આવුවොත් ඔයා ඉදිරිපත් වෙනවද මේක කරන්න? ඔයා කැමතිද ඒක කරන්න? අනිවාර්යෙන්ම, ඔව් අනිවාර්යෙන්ම. මේක මගේ රට, මම උපන්නාට, මම ක්‍රිකට් ක්‍රීඩා සමාජ පාවාදයට මට ක්‍රිකට් දී ගොඩක් ප්‍රට. ඉතින් ඒක නිසා මම අනිවාර්යයෙන් ඒකට සහභාගී වෙන්න. ඇත්තම කිව්වොත් මම ඒ ගැන දැනටමත් වැඩ කටයුතු සරසගෙන යනවා ඒ ගැන. ඉතින් මම හරි කැමති ලංකාවේ විශේෂයෙන්ම දුෂ්කර පළාත් වලට ගිහිල්ලා මේ මට පුළුවන් නම් හොයාගන්න හොඳ හොඳ වමතින් පන්දු යවන්න. මම ඒකට අනිවාර්යෙන්ම මම කැමති උදව් කරන්න. ඒක තමයි මගේ බලාපොරොත්තුව.
එහෙනම් අපිට හම්බුණා අමල්ලාගේ උත්තරේ. ලංකාවේ තව කට්ටිය ඉන්නවා නම් ඉන් ෆියුචර් බලාගන්න පුළුවන් අමල්ලාගෙන් ගොඩක් හෙල්ප් කරගන්න පුළුවන් කියලා. රයිට් අමල්ලා බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා මේ ගොඩක්ම මේ බලන් ඉන්න කට්ටියට ලොකු අත්දැකීමක් වා දුන්නා. ඒ වගේම බොහොම ස්තුතියි ඔයාගේ මේ බිසි වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා මේ අපිට සහයෝගය දුන්නට. මම තව ඉස්සරහට මම මේ තව ගොඩක් ඉන්ටර්විව්ස් කරන්න හිතන් ඉන්නවා. විශේෂයෙන්ම මේ පළමු පෙළ ලංකාවේ සෙල්ලම් කරලා මෙහෙට ඇවිල්ලා ඒගොල්ලෝගේ විස්තර පොඩ්ඩක් හොයන්න මොකද ඒගොල්ලෝ කරන්නේ මෙහෙ ඉන්නවා. තව ඕස්ට්‍රේලියාවල ඉන්නවා මගේ යාළුවෝ ටිකක් ඉන්නවා ගොඩක් කට්ටිය බලාගෙන. මම හිතන් ඉන්නවා ඒගොල්ලෝ එක්ක කරන්න පොඩ්ඩක් අපිට බලාගන්න පුළුවන්. මොකද ගොඩක් අය මම බැලුවා මේ ඉන්ටර්විව්ස් කරන්නේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රීඩකයන් එක්ක විතරයි. ඉතින් මම බැලුවා පව් අරගොල්ලෝන්ගේ පොඩ්ඩක් බලන්න මොකද තත්ත්වය කියලා මේ දවස්වල. බොහොම ස්තුතියි අමල්ලා අපිත් එක්ක. බොහොම ස්තුතියි සහභාගී වෙන්න.